හරි ගයිස් සුබ දවසක් කට්ටියටම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ hard disk cloning ගැන hard disk cloning එක කියන්නේ මොකක්ද කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු ඕගොල්ලොන්ගේ data ඕගොල්ලන්ට ගොඩක් වැදගත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ බලන්න ඕනි වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක ඉතින් hard disk cloning එකක් කියන්නේ සරලවම කිව්වොත් ඕගොල්ලොන්ගේ එක hard disk එකක තියෙන data දෙවනි hard disk එකට backup කරගන්න එක ඉතින් ඕගොල්ලන්ට මෙතනදි හිතෙන්න පුළුවන් ඉතින් අපි සාමාන්‍ය විදිහට දෙවනි hard disk එකට copy කරලා අපේ data ටික paste කරලා තියාගන්න ඕනි කියලා. ඉතින් cloning එකේදී වෙන්නේ වෙනස්ම විදිය දෙයක්. අපි දමු ඔයගොල්ලෝගේ සාමාන්‍යයෙන් normal විදියට ඔයගොල්ලෝ දෙවනි hard disk එකේ data copy කරලා තියාගත්තොත් ඔයගොල්ලෝගේ පළවෙනි drive එකේ තියෙන, ඒ කියන්නේ ඔයගොල්ලෝ Windows install කරලා තියෙන drive එකේ තියෙන drive එක damage වුණොත් එහෙම නැත්නම් hard disk එක damage වුණොත් එම ඔයගොල්ලන්ට දෙවනි drive එක එක්ක ගලවලා වෙන PC එකකට connect කරගෙන data ටික ගන්න වෙනවා. එම නැත ඔගොල්ලෝ damage data drive එක replace කරලා windows දාලා data ටික ආපහු ගන්න වෙනවා. ඉතින් ඔගොල්ලෝ clone option එක පාවිච්චි කරාම ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලෝගේ පළවෙනි drive එකේ තියෙන සියලුම data, ඒ කියන්නේ windows උත් ඇතුළුව සියලුම data දෙවනි drive එකට backup කරගන්න. ඒකෙදී ඔගොල්ලෝගේ windows වල තියෙන සියලුම software, එමත් නැත්නම් windows save කරලා තියෙන files, windows register කරලා තියෙන keys, ඒ වගේම Windows වල හදලා තියෙන user account password හැමදේම දෙවනි drive එකට backup වෙන විදිහට හදාගන්න පුළුවන්. තවත් වාසිය තමයි ඔයගොල්ලන්ට backup එක schedule කරන්න පුළුවන්. ඔයගොල්ලෝ සරින් සරින් data copy කරගන්න ඕනේ නැහැ. schedule කරන්න පුළුවන්. දවසින් දවස backup වෙන්න ඕනේද, පැයෙන් පැය backup වෙන්න ඕනේද, එහෙම නැත්නම් සතියට දවස් දෙකක් backup වෙන්න ඕනේද, එහෙම නැත්නම් මාසයකට සැරයක් backup වෙන්න ඕනේද කියලා ඔයගොල්ලන්ට schedule කරලා හදාගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් වීඩියෝග්‍රැෆි එහෙමත් නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. data අවශ්‍ය හැම කෙනෙක්ටම මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මම දැන් උදාහරණයක් විදිහට ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ව ගත්තේ. එයා අපි හිතමු wedding function එකකට ගිහලා එයාගේ ෆොටෝස් ටික ඔක්කොම වෙනි ෆන්ක්ෂන් එක ඉවර වෙලා ඇවිල්ලා එයාගේ hard disk එකට copy කරලා තව ෆන්ක්ෂන් එකකට යනවා. memory card එකක් format කරගෙන එයාගේ photos ටික ගන්න. ඉතින් එයා මේ වගේ ඊළඟ ෆන්ක්ෂන් එකකට ගිහිල්ලා ඇවිල්ලා PC එක on කරනකොට එයාගේ hard disk එක damage වෙලා නම් කෙලින්ම බුටි ගන්න සීන් එකක් තියෙන්නේ. මොකද wedding එකේ shoot කරපු file ටික මොනවා හරි damage වුණොත් එන්න මොකද ආපහු කියන්න බෑ මට මෙතන shoot කරගන්න මේ මගේ file ටික damage වෙලා තියෙනවා කියලා කෙනෙකු මැරුම් ගන්න සීන් එකක් තියෙන්නේ. ඉතින් වීඩියෝග්‍රැෆි කරන කෙනාටත් එහෙමයි. අපි හිතමු යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා එයා එයාගේ ප්‍රොජෙක්ට් එකක් මාස ගාණක් හදලා හදලා සේව් කළා. එයා නිදාගෙන උදේ නැගිටලා බලද්දි hard disk එක fail වෙලා නම් ඉතින් එතනින් එයා කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඔප්ෂන් එකෙන් ඒගොල්ලන්ට පුළුවන් විසඳුමක් ගන්න. ඒගොල්ලෝ දෙවනි hard disk එකක් backup එකක් විදියට ක්ලෝන් කරලා තියාගත්තොත් අපි හිතමු පළවෙනි hard disk එක damage වුණා නම් එයාට දෙවනි hard disk එක boot කරලා එයාගේ සම්පූර්ණ වැඩේ කරගෙන යන්න පුළුවන්. එයාගේ Windows file ටිකත් එහෙමම තියෙනවා. එයාගේ software ටිකත් එහෙම තියෙනවා. කිසි අවුලක් නැතුව වැඩේ එයාට දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනදී hard disk දෙකක් නෙමෙයි ඔයගොල්ලන්ට hard disk 100ක් උනත් clone විදියට හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ පාවිච්චි කරන laptop එක උනත් මේ විදියට clone කරන්න හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ වෙන hard disk එකක් අරගෙන external plug කරගෙන කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝගේ DVD drive එක ගලවලා hard disk එක හයි කරන්න පුළුවන් enclose එක එනවා. ඒ enclose එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට lap එකට hard disk දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ, ඔයගොල්ලන්ගේ 1TB hard disk එකක් main drive එක වගේ use කරනවා නම් ඔයගොල්ලෝ clone කරන්නත් ගන්න ඕනේ 1TB වගේ hard disk එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ අපි හිතමු 1TB hard disk එකක් වුණාට ඔයගොල්ලන්ගේ C drive එක විතරක් නම් ඔයගොල්ලෝ backup කරගන්න ඉන්නේ. C drive එක අපි හිතමු GB 200ක් වගේ C drive එකක් නම් ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ට 250 හරි 200 GB හරි hard disk එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ C drive එක විතරක් backup කරගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි ගයිස් ඔයගොල්ලන්ට මෙතනදී download කරගන්න ඕනේ පොඩි software එකක් තියෙනවා. software එකේ නම තමයි Macrium Reflect කියලා කියන්නේ. මම link එක description එකේ දාලා දෙනවා ඔයගොල්ලන්ට එතනින් ගිහිල්ලා download කරගන්න පුළුවන්. මම මෙතන Google එකේ type කරනවා Macrium Reflect කියලා. ඊට පස්සේ එන link එකෙන් පළවෙනි link එකෙන් ඇතුළට යනවා. මේක ගොඩක් workstation model තියෙනවා, server model තියෙනවා. ඉතින් අපිට home use ඉඳලා ඔයගොල්ලෝ මෙන්න මෙතන home use කියන click කරලා ඔයගොල්ලෝ මෙතනට ඔයගොල්ලෝගේ gmail address එක දීලා continue කරන් පස්සේ
ඔගුල්ගේ address එකට email එකක් යනවා. ඉතින් මම මෙතනින් මගේ Gmail address එකට log වෙනවා. log වුණාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් software එකේ මෙන්න මෙහෙම email එකක් ඇවිල්ලා තියෙනවා. email එක open කරාම ඔයගොල්ලන්ට මෙතන registration code එක බලා ගන්න පුළුවන්. ඊට අමතර පල්ලෙයා download link එකක් දීලා තියෙනවා. ඒ download link එක click කරපු ගමන් automatic ඔයගොල්ලන්ගේ ෆයිල් එක download වෙන්න එනවා. මම මෙතන download කරලා තියෙන ඉඳලා download කරන්න යන්නේ. ඔයගොල්ලන්ගේ registration code එකත් email එකටම මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක close කරලා දාගෙන close කරලා දාගෙන මගේ download folder එක ඇතුළට යනවා. මෙන්න මේක තමයි download වුණ file එකේ file එක මම open කරගන්නවා. open කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන් download දීලා software එක download කරගෙන registration code එක දීලා ඔයගොල්ලන්ට software එක register කරගන්න. හරි guys මුලටම මම this pc කියන එක right click කරලා manage යනවා. manage ගිහිල්ලා මෙතන disk management කියන එකට යනවා. මෙතනදි මම මගේ hard disk දෙකක් use කරලා තිනවා මගේ pc එකට. ඒකේ පළවෙනි hard disk එක 128GB ssd hard disk drive එකක් තියෙන්නේ. ඉතින් අද මම මෙතනදි කරන්න යන්නේ මගේ windows තියෙන ssd drive එක මගේ 160 වෙනම hard disk එකකට clone කරන්න හදන්නේ. මෙතන 500GB එකක් තියෙනවා. ඔයගොල්ලන්ට explain කරන්න ලේසි වෙන මම මගේ pc එකෙන් 500GB hard disk එක unplug කරගන්නවා. ඊට පස්සේ මම මගේ ළඟ තියෙන 160GB hard disk එක මේකට plug කරලා මගේ OS එක තියෙන SSD drive එක සම්පූර්ණයෙන් 160GB මගේ hard drive එකට clone කරන්න හදන්න. ඉතින් අපි බලමු කොහොමද cloning process එක ඉස්සරහට වෙන්නේ කියලා. හරි guys මගේ ළඟ මෙතන තියෙනවා 160GB hard drive එකක්. මේක මගේ PC එකට connect කරන්න යන්නේ මගේ 500GB drive එක ගලවලා. මුලින්ම මම මගේ PC එකේ back cover එක ගලව ගන්නවා. එකකට ගලවගත්ත පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඔතන තියෙන පොඩි hard disk එක බිම mount කරලා තියෙන පොඩි hard disk එක තමයි SSD drive එක. මෙන්න මේක තමයි 500GB hard disk එක. මේ 500GB hard disk එකේ connection එක මම ගලවලා මගේ 160GB hard disk එකට connect කරගන්නවා. මෙතන data cable එක plug කරගන්නවා SATA cable එක. අනිත් connector එක power cable එක plug කරගෙන අපි SSD drive එක 160GB hard disk එකට clone කරන්න තමයි දැන් හදන්නේ. මම එක මේ විදිහට නිකන් routing තියාගන්නවා බිමට වැටෙන්නේ නැති වෙන්න. අපි දැන් බලමු කොහොමද cloning process එක ඉස්සරහට කරගෙන යන්නේ කියලා. හරි guys මම දැන් මගේ 160 hard disk එක PC එකට connect කරගෙන තියෙන මගුලට පෙන්නන්නම්. ඒක ගිහිල්ලා manage ගිහිල්ලා disk management ගියාම ඔයගොල්ලන්ට කලින් මගේ මෙතන තිබ්බ 500GB එක ඒකම disconnect කරලා 160GB hard disk එක මෙතන connect කරගත්තා. මට මෙතන තියෙන partition boot වැඩන්නේ නැහැ. මේක මගේ පරණ hard එක. ඒ හින්දා මම මේ partition ඔක්කොම 160GB එකේ partition ඔක්කොම මම delete කරගන්නවා. හරි මම මගේ 160GB එකේ partition ඔක්කොම delete කරගත්තා. දැන් මම කරන්න යන්නේ මගේ SSD drive එකේ තියෙන Windows partition එක එහෙමම clone විදියට හදාගන්න යන්නේ මගේ 160GB hard එකට. හරි ඊට පස්සේ මම මේ Macrium Reflect කියන software එක right click කරලා run as administrator දීලා මෙතන yes කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ මෙතන පෙන්වලා තියෙන මගේ 160GB sorry මෙතන පෙන්වලා තියෙන මගේ SSD drive එක ඒක තමයි අපි 160GB hard එකට backup කරන්න යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන clone this disk කියන එක select කරලා select this to clone කියන එක select කරලා මෙන්න මේ unallocated space එක දීලා ඔගොල්ලෝගේ hard disk එක select කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ partition ටික ඇදලා සාමාන්‍ය විදිහට මෙතනට මෙන්න මේව ඇදලා දාගන්න. මෙතනින් ඔගොල්ලෝගේ hard disk එකේ partition ඔක්කොම තියෙනවා නම් ඔගොල්ලන්ට අවශ්‍ය නම් කරගන්න පුළුවන්.
සාමාන්‍ය 1TB hard disk එකක් තියෙනවා නම් ඔක්කොම backup කරනවා නම් ඔයගොල්ලෝගේ second hard disk එකක් 1TB hard disk එකක් වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙතන next කරන්න. next කළා. ඔයගොල්ලන්ට මෙතනින් add schedule කියන එක දීලා ඔයගොල්ලන්ට backup වෙන schedule එකක් හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන monthly, weekly, everyday මම මෙතන everyday එකම දිනවා ඔයගොල්ලන්ට ඕනනම් time එකක් දීලා එහෙම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක okay කරනවා. okay කළා මෙතනින් next කියලා දීලා ඊට පස්සේ ආපහු මේකත් finish කරනවා. finish කළා මෙතනින් clone කියන කොහොමද කියලා okay කරනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් ඔයගොල්ලෝගේ hard disk එක clone වෙන්න පටන් ගන්නවා. මේකේ time එක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ clone කරන්න යන GB ගානයි ඔගොල්ලෝගේ hard disk capacity එකත් අනුව ඒ හින්දා එක එක්කෙනාගේ time එක වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් මෙතනදි විනාඩි 15ක් 20ක් වගේ කාලයක් යන්න පුළුවන්. මම මේ ටික මෙතනින් fast forward කරනවා. හරි ගයිස් අපි ඕවරෝල් ප්‍රොසෙස් එක දැන් මෙතනින් වෙලා ඉවරයි. දැන් අපි බලමු PC එක රීස්ටාර්ට් කරලා 160GB hard disk එක බූට් කරලා මේ විදිහටම ඉන්ටර්ෆේස් එක මේ විදිහටම ෆයිල් කොම් බෑක්අප් වෙලා තියෙනවද කියලා. හරි මම මේක ඕකේ කරගන්නවා. ඊට පස්සේ මේක ක්ලෝස් කරගන්නවා. මෙතන සාමාන්‍ය විදිහට දෙකම ක්ලෝස් කරගන්නවා. හරි ඉතින් අපේ සම්පූර්ණ ක්ලෝනින් ප්‍රොසෙස් එක ඉවරයි. ඔයගොල්ලන්ට පේන විදිහ මෙතන 160GB hard එක දිනවා SSD hard එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙනත් එක්ක මම මෙතනින් මගේ SSD drive එකේ power cable එක ගලව ගන්නවා. දැන් කිසිම hard disk එකක් සම්බන්ධ වෙලා නැහැ. සම්බන්ධ වෙලා තියෙන එකම hard disk එක 160GB hard එක විතරයි. ඔයගොල්ලන්ට මෙතනදි පේන ඇති මගේ 500GB hard disk එකේ මම connection ගලවලා තියෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 160GB hard disk එකේ කලින් partition එකේ ඔක්කොම data copy වෙලා තියෙනවද කියලා. හරි ඉතින් මෙතනදි PC එක මම power on කරගන්නවා අපේ hard disk එක connect කරගෙන. power on කළා මගේ boot key එක press කළා මම මගේ hard disk එක මෙතනදි select කරගන්නවා. මගේ boot key එකේ F11 key එක ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. hard disk එක select කළා enter කරගන්නවා. මෙතනදි මගේ 160GB hard එක ඔයගොල්ලන්ට පේනවා. සාමාන්‍ය විදිහට මේකේ Windows 10 එක boot වෙනවා. මෙතනදි කලින් තිබ්බ සියලුම ෆයිල් ඔයගොල්ලන්ගේ දැන් 160GB hard එකට බෑක්අප් වෙලා තියෙනවා. මෙතෙන්දි ටික වෙලාවක් යනවා පළවෙනි පාරම load වෙන හින්දා OS එකේ drivers අරගෙන ඔක්කොම කරලා load වෙද්දි ටික වෙලාවක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ OS එක පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ මෙතනදි පේනවා ඇති SSD drive එකේ තිබ්බ OS එකත් එක්ක සම්පූර්ණ ෆයිල් ටික අපේ 160GB hard disk එකට බෑක්අප් වෙලා තියෙනවා. හරි ඉතින් මෙතනදි මගේ disk management එකට ගිහලා ඔයගොල්ලන්ට පෙන්වන්නම් මගේ connect වෙලා තියෙන hard disk එක මොකක්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති සම්පූර්ණ SSD hard drive එකේ තිබ්බ බෑක්අප් එක සම්පූර්ණයෙන් 160GB hard disk එකට වැදිලා තිනවා. මෙතනින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන මගේ 160GB hard disk එක විතරයි සම්පූර්ණයෙන්ම බෑක්අප් එක සක්සස් වෙලා තියෙනවා. හරි ඉතින් මේක තමයි අද වීඩියෝ එක. ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න හම්බුනා නම් තවත් data වැදගත් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට බලන්න වීඩියෝ එක share කරන්න, like කරන්න, comment කරන්න. තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.
හරිදි අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. කට්ටියට සුබ දවසක්.